පෞරණ වංගහන මෙතරින් එක ව්‍යාපාරික මහත්තය තමන් මහන්සියලා උපේන ධනය දෙනවද දේශපාලකයන්ට රක්කු බෙදන්න සල්ලි එහෙම දෙන්නේ නැහැ එහෙනම් මේ දේශපාලකයන්ට මේ ධනය එකතු වෙන්නේ කොහොමද මේ බෙදන්න ධනය එකතු වෙන්නේ කොහොමද මේ බෙදන්න ධනය එකතු වෙන්නේ කළු ව්‍යාපාරවලින් කුඩු ව්‍යාපාරයෙන් එතනෝල් ව්‍යාපාරයෙන් රේපියම් පන්නන බඩු වලින් මේ විදියට කළු ව්‍යාපාරයක් තියෙන අපේ රටේ අනේ කළු ව්‍යාපාරයට ආරක්ෂාව දෙන මේ දේශපාලකය ආරක්ෂාව දුන්නු මොකද වෙන්නේ ඡන්දය ආපුවාම යාට සල්ලි පොම්ප කරමු ඒ සල්ලි වලින් ගමට රක්කු බෙදෙනවා එනිසා මොකද වෙලා තියෙන්නේ අපේ රටේ මේ කුඩු වසංගතය තුරන් කරන්න ඕන දැන් තමුන්වාසල මතකයි මෛත්‍රීපාල සිරිසේන කිව්වා එයාගේ කාලේ කුඩු වසංගතය ඉවර කරනවා කිව්වා ඉවර කරනවා කියලා කුඩු පුච්චනවා ටීවී එකේ පින්නුව පේනවනේ කො ඉවර කරාද නෑ ඒ නාටක මේ කුඩු වසංගතය ඉවර කරනවා කියලා පහුගියදා අයිස් නාටකයක් පටන් ගත්තා මතකද ටීවී එක හැමදාම අයිස් සල්ලන කොයිද අල්ලන්නේ පාසල බෑග් චෙක් කරනවා දරුවා ඉන්නවා 45 ලක්ෂය පොලිසිය ඉන්නවා 80000යි දරුවා 45 ලක්ෂයක් චෙක් කරන්න පොලිසිය 80000යි කුඩු මුදල අල්ලන්න 7-8 දෙනයි ඉතින් අල්ලන්න තියෙන ඒගොල්ලගේ බොටු වෙන්නේ මොකද්ද මේ කරේ මේ බොරු සංදර්ශන හැමදාම දානවා කවදාවත් ඒ කුඩු වසංගත මේගොල්ලෝ කෙලවර කරන්නේ නෑ ඒක තමයි ඒගොල්ලන්ට කළු ධනෙ උත්පාදනය කරන්නේ ඒකෙන් තමයි ඒගොල්ලන්ගේ ඡන්ද ව්‍යාපාරට වියදම් කරන්න පුළුවන් ධනෙ පොම්ප කරන්නේ ඒගොල්ලෝ තමයි මේ කුඩු ව්‍යාපාරිකයට කළු ව්‍යාපාරිකයට එතරම් ව්‍යාපාරිකයට ආරක්ෂාව දෙන්නේ අන්න ඕන නේද කුඩු ඉවත් කරන්න මේ රටේ ඕන නේද මත්ද්‍රව්‍ය වලට තිත තියන්න මේ රටේ අන්න ඒක කරන්න පුළුවන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට විතරයි අපි කුඩු ව්‍යාපාරිකයක රකවරණය ගන්න ආණ්ඩුවක් නෙමෙයි තමුන්නාසල කවුරු හෝ දරුවෙක් එංගලන්තේ ඉගෙන ගන්න යනවා මොකද කරන්නේ ගියපු දවස්වල දවසකට එකපාරක් කතා කරනවා මාසයක් දෙකක් යනකොට සතියට එකපාරයි මාස 7-8ක් යනකොට මාසෙට එකපාරයි හැබැයි තමුන්නාසලගේ දරුවෙක් කතරගම ගියොත් එනකන් කෝල් කරනවා දැන් කොහෙද බස් එකට නැංගද බස් එක කොහෙද අන්න ඇයි ඇයි තමන්ට පේන නොපෙනෙන ඈත රටක ගියා තමන්ට තියෙන තමන්ගේ දරුවා ගැන ආරක්ෂාවක් තියෙයි කියලා හැබැයි තමන්ගේ රටේ වෙන තැනකට ගියොත් එනකම් බයයි එහෙම නෙවෙයි ලාති මොකද මේ සිද්ධ වෙලා තිබෙන්නේ අනාරක්ෂිතභාවය ඇති කළ තිබෙනවා මත්ද්‍රව්‍ය වලින් අපරාධ වලින් රට තුල අනාරක්ෂිතභාවයක් තියෙනවා දරුවෙක් තනියම යවන්න බය ඉස්කෝලේකට දරුවෙක් තනියම යවන්න බය කඩේකට දරුවෙක් තනියම යවන්න බය ඔෆිස් එකකට මොකද සිද්ධ වෙලා තිබෙන්නේ අනාරක්ෂිතභාවයක් ඇති කළ තිබෙනවා දෙමව්පිය බය ඉන්නේ තමන්ගේ දරුවා ගැන මොකටද බැහි වේද අපරාධයකට අහු වෙයිද අපරාධයකට ගොදුරු වෙයිද කියලා සැකයක ඉන්න සිද්ධ වෙලා තිබෙනවා ඒකෙන් කියන්නේ මොකද්ද අපේ රටේ නීතියක් නැහැ අපේ රටේ විනයක් නැහැ ලෝකේ දියුණු වෙච්ච හැම රටකම බලන්න ලෝකේ දියුණු වෙච්ච හැම රටකම පිටිපස්සේ තියෙන මොකද්ද ලෝකේ දියුණු වෙච්ච හැම රටකම පිටිපස්සේ තියෙන ඒ රටේ තියෙන විනයක් සහ නීතියක්